දැන් තීරණය කල්ල ඉවරද ඔබතුමල්ලගේ අපේක්ෂකය වර්තමාන ජනාධිපතිවරයා නෙමෙයි කියලා ස්ථිරව? අපි පක්ෂයක් හැටියට තීන්දුව කළා තියෙනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව කරනකල් අපේක්ෂකය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ කියන එක. ඒක නිසා මේ අවස්ථාවේදී මට පක්ෂ ලේකම්වරයා හැටියට ඒ විනයට නතු වෙන්න වෙනවා. ඒක නිසා ඉදිරි කාලයේදී පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක අපි දැනුවත් කරන්න නිසි පරිදි. අද ඔබතුමල්ලා මැතිවරණ කොමිසමට සභාවට ආපු සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඔව්, ඉදිරි ජනාධිපතිවරණය තමයි සුවිශේෂීම කාරණය. මොකද අපි ජනාධිපතිවරණයට ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත කළා. එහි වැඩ කටයුතු මේ වෙනකොට ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම අපි අද පැමිණියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ විවිධ කාරණා සම්බන්ධයෙන් යම්කිසි නිරාකරණය කර ගැනීමක් අපිට කරගන්න තිබුණා මැතිවරණ කොමිෂන් සභාවත් සමග. ඒ අනුව අපි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා හමු වෙලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර ඒ කාරණා සියල්ල සම්බන්ධ අපිට දැනගන්න පුළුවන්. ජනාධිපතිවරණය ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී සාමාන්‍යයෙන් සිදු කරන කාරණා සම්බන්ධයෙන් තමයි මෙවර කොයි ආකාරයෙන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ, කවදා විතර අපි කොයි කාලෙ වගේද කාල සීමා සම්බන්ධයෙන් එතුමා කිව්වා තවම අදහසක් නැහැ කියන කාරණය සම්බන්ධයෙන්, කාල සීමා වකවානුව සම්බන්ධයෙන් එතුමන්ලට අදහසක් තියුණට නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් මේ වෙනකොට අදහසක් නැහැ කියන කාරණය තමයි කිව්වේ. කෙසේ වුණත් පක්ෂයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් අපේ කටයුතු කරනවා. මොකද අනිවාර්යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පැවතිච්ච සෑම මැතිවරණයකම ජයග්‍රහණය කළ එකම අපරාජිත පක්ෂය. ඒ ඉදිරි ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අපි ඉටු කරමින් ඉන්නවා. අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ඔබතුමල්ලා වෙනම මෙහෙයුම් කාර්යාලයක් කොතන තියෙන ඔබතුමල්ලා මෙහෙයුම් කාර්යාලය? මං හිතන්නේ ඔබතුමල්ලා ඒක ආරම්භ කරන දවසේ පැමිණියා. මේ අපි සියලුම මාධ්‍ය වලට විවෘත කළා. බත්තර මුල්ලේ වෙනම මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කළා තියෙනවා. එතකොට වර්තමාන ජනාධිපතිවරයාත් වෙනම මෙහෙයුම් කාර්යාලයක් ඉදිරිපත් කරා. ඔව්, ඉතින් එතුමා එක්සත් ජාතික පක්ෂ නායකයනේ. එතුමට ඒ අයිතිය තියෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපරාජිත පක්ෂය හැටියට අපි අපේ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කළා. අපි අපේ අපේක්ෂකය වෙනුවෙන් අපි කරන්න ඕන සියලු කටයුතු සිදු කරමින් යනවා. ඒ කියන්නේ දැන් තීරණය කළ ඉවරද ඔබතුමල්ලාගේ අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිවරයා නෙමෙයි කියලා ස්ථිරව? අපි පක්ෂයක් හැටියට තීන්දුව කළා තියෙනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව කරනකල් අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ කියන එක. ඒක නිසා මේ අවස්ථාවේදී මට පක්ෂ ලේකම්වරයා හැටියට ඒ විනයට නතු වෙන්න වෙනවා. ඒක නිසා ඉදිරි කාලයේදී පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක අපි දැනුවත් කරන්න නිසි පරිදි. මෙතන මේ QA ජනාධිපතිවරණය තමයි ඉස්සර වෙනවා කියන කතාවද ඒ කතාවේද කියවුනේ කොහොමද? නෑ, අපි එතුමන්ලා මේ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ මතය වෙන්නේ එතුමන්ලාට ඉස්සෙල්ලාම කරන්න ලැබෙන මැතිවරණය කරන්න එතුමන්ලා සූදානම් කියන කාරණේ. ඒක ඔබතුමාගේ ජනාධිපතිවරණයක් ගැන ටික හයිලයිට් කරන්න. නෑ, ජනාධිපතිවරණය විවස්ථානුකූලව මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදාට ප්‍රථම අනිවාර්යෙන් පැවැත්විය යුතුයි නීතිය හැටියට. ඉතින් ඒක නිසා අපි ඒ සම්බන්ධයෙන් ඒ සඳහා සූදානම් වීමට නෙමෙයි, අපි සූදානම් වෙලා ඉන්නේ ඒ සම්බන්ධයෙන් යම් කිසි කාරණාවකයන් නිරවුල් කරගන්නත්, විශේෂයෙන්ම ඡන්දහිමි නාමලේඛනය සම්බන්ධයෙන් කතා කරන්නත් ඒ සම්බන්ධයෙන් තමයි ආවේ. ඉතින් ඡන්දහිමි නාමලේඛනයත් ලබන මාසේ වෙනකොට මං හිතන්නේ 15 වෙනිදා වෙනකොට ලබන මාසේ නිකුත් වෙයි.
අපි ඒ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රකාශ අනුවත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉස්සෙල්ලම ජනාධිපති වරණයක්ද? නෑ, ඔවුන් කියන්නේ ඔවුන්ට ඉස්සෙල්ලම ලැබෙන මැතිවරණය කරනවා කියලා. හැබැයි දැනට පේන හැටියට අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙන්නේ ජනාධිපති වරණය. හරි, ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මේ වෙනකොට බැරි වෙලාව වර්තමාන ජනාධිපති වරණය කියන්නේ නැතුව තව අවුරුද්දක් කල්දාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමදාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරපු පක්ෂයක්. ඒ වගේම අපේ පක්ෂයේ නායකින් වන රාජපක්ෂවරුන්ට කවදාහරි චෝදනාවක් තියුණා නම් තියුණේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑව කියලා නෙමෙයි, ජනතාවට නිසි කාලයට කලින් මැතිවරණ ලබා දුන්නා කියලා. ඒක නිසා අපේ පක්ෂය කිසිම ආකාරයකින් කොයි ලෙසකින්වත් කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ පවත්වන්න නියමිත මැතිවරණයක් හෝ ඡන්ද විමසීමක් කල් දෙමීම සඳහා.